මගේ රටරයාලෝ හැමෝම ආයිබෝන් කියලා පිළිගන්නවා. ඔයාලා හැමෝම අදත් එකතුලා යන මදු ටෙක් අපේ YouTube channel එකේගෙන තවත් අලුත් video එකක ඔන්න අදත් වලට වැදගත් වෙන තවත් සුපිරි video එකක් ගෙනල්ලා තියෙන්නේ. මේ video අපි කතා කරන්නේ Android phone use කරන ගොඩක් අයද තියෙන ගැටලුවකට විසඳුමක් ගැන. ඒ තමා no data working. මේ problem එකට විසඳුම. ඒ කියන්නේ ඔයාගේ mobile phone එක data වැඩ කරන්නේ නැති එක. සමහර කට්ටියගේ phone වල ඔච්චර data on එක තිබ්බ හිටව ගමන් data 4G network වැඩ කරන්නේ නැතු වෙනවා. සමහර වෙලාවට edge plus වැඩ කරන්නේ නැතු වෙනවා. සමහර අවස්ථාවෙදී ඔයාගේ phone එකේ light ගිය අවස්ථාවක් කියන්නේ current එක නැති අවස්ථාවෙදී ගොඩක් කට්ටියට මේ දවස්වල තියෙන ගැටලුවක් තමයි 4G network වැඩ කරන්නේ නැහැ. නැත්තම් internet වැඩ කරන්නේ නැහැ. වැඩ කරත් slow හිර වෙනවා. නැත්තම් data නැහැ කියලා එනවා. ඒක no connection කියලා එනවා. මේ වගේ ප්‍රශ්න ගොඩක් මේ දවස්වල ගොඩක් කට්ටියට low budget phone විතරක් නෙවෙයි හැම phone එකකම තියෙන ගැටලුවක් තමයි මේ data slow වෙන එක, data වැඩ කරන්නේ නැතුව යන එක. ඔන්න අද ඔයාලට ඒකට හරියනම විසඳුමක් තමයි මේ විදියෙන් ගැනලා දෙන. ඔයාලා හොය හොය හිටපු විදිහ video එකක් වෙන්න ඇති කියලා මම හිතනවා. අනිවාර්යයෙන්ම මේ video එක බලන්න, ඒ වගේම අනිත් අයලා දැනගන්න video එක share කරන්න, video එක වැදගත් වුණා නම් අනිවාර්යයෙන්ම යඩ comment section එකේ comment එකක් දාන්නත් අමතක කරන්න එපා යාළුවනේ. එහෙනම් අපි වැඩි කතා නැතුව video එකට යමු. video පටන් ගන්න කලින් අපේ channel එකට තාම අලුත් නැයි යඩ තියෙන රතුපාට subscribe button එක ඒ click කරලා ඊට හැබැයි notification all කියලා bell icon එක තියෙනවා. ඒක අනිවාර්යයෙන්ම click කරන්න යාළුවනේ. මොකද අපි මේ වගේ video එකක් දාපු ගමන් ඒක notification යා මාර්ගෙන් ඔයාලට දැනුවත් වෙන්න පුළුවන් වෙනවා. එතකොට එහෙනම් අපි වැඩි කතා නැතුව අපේ video එකට යමු. හරි. එහෙනම් යන්න අපි බලමු කොහොමද ඔයාලා මේ settings හදාගෙන ඔයාගේ phone එකේ මේ data වැඩ කරන්නේ නැති එක, data හිර වෙන එක, මේ වගේ දේවල් කොහොමද ඔයාලා හදාගන්නේ කියලා. මේ වැඩේ කරන්න ඔයාලා ඉස්සරම ඔයාගේ mobile phone එකේ settings වලට යන්න ඕනේ. settings වලට ගියාට පස්සේ මේක සමහර එකකින් එක phone වලට settings වෙනස් වෙන්න පුළුවන්. ඒ වුණාට මේ settings එක හොයාගත්තට පස්සේ ඔයාලට කරයි යන තියෙන දේවල් ඔක්කොම හැම ෆෝන් එකකටම එකයි. මම ඒක ඔයාලට කියලා දෙන්නම්. ඉස්සරම මොබයිල් ෆෝන් එකේ සෙටින්ග්ස් වලට යන්න ඕනේ. සෙටින්ග්ස් වලට ගියාට පස්සේ ඔයාලා ඒකේ network කියන ඔප්ෂන් එකට යන්න ඕනේ. අපි දින wireless and network කියලා මගේ මේ Huawei phone එක, Huawei ගොඩක් අයගේ තියෙන wireless and network කියලා සමහර කට්ටියගේ network mode කියලා ඇති. Samsung, Redmi ඒ වගේ phone වල network mode කියලා ඇති. ඔයාලා මේ setting එක තමයි ඉස්සරම හොයාගන්න ඕනේ. network කියලා තියෙන්න පුළුවන් සමහර අයගේ phone වල. කොහමද මේ mobile network එහෙම නැත්නම් මේ network නැත්නම් network mode කියන setting එක හොයාගන්න. ඊට පස්සේ මේ setting එක උඩ click කරගන්න. ඒක උඩ click කරගත්තට පස්සේ ඔයාලට මේ වගේ settings ගොඩක් බලා ගන්න පුළුවන්. මෙයාලා මෙතනින් ඔයාලට වැදගත්ම වෙන setting එක තමයි මෙතන mobile network කියන option එක. හැම වගේම phone වල මේ setting එක තියෙන mobile network කියන එක. මේක තවත් වලට වැදගත් වෙන setting එකක් තියෙනවා. මේක Huawei phone වල නම් මේ mobile network කියන එක ඇතුලේ setting එක තියෙන්නේ. අනිත් phone වල මේ mobile network කියන එකට යටින් තමයි මේ setting එක තියෙන්නේ. මම මේ setting එක ගැන හින්දා අන්තිමට ඔයාලට කියලා දෙන්න. ඔයාලා ඉස්සර මේ mobile network කියන එක නැත්නම් අනිත් phone වල network mode කියලා ඇති. නැත්නම් mobile network කියලා මේ විදිහටම තියෙන්න පුළුවන්. ඔයාලා දැන් මේ mobile network කියන එක උඩ click කරගන්න ඕනේ. මේක ඊට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා access point name. මේක නේ ඔයාලා data use කරන sim එක කියන්නේ. ඒ sim එකේ network එක මෙතන මගේ dual sim එකක් තියෙන්නේ. මෙතනින් මං internet use කරන sim එක තියෙනවානේ. ඒක තමයි මම දැන් network mode එක හදාගන්න යන්නේ. මගේ මේ පළවෙනි sim එකේ නේ මම data use කරන්නේ. මගේ දෙවෙනි sim එකේ dialog sim එකේ මම මෙතනින් එහෙනම් මේ දෙවෙනි option එක ඔයාලා බලා ගන්න පුළුවන්. මම මේ 4G on කරලා තියෙන phone එක තියෙනවා. මම එතනින් මේ access point දෙවෙනි sim එකේ access point name කියලා දෙනවා. ඔයාලත් ඔයාලා දිලලා use කරන එකේ access point name මේ කියන option එක හොයාගෙන ඔයාලා ඒක උඩ touch කරගන්න ඕනේ. ඒක උඩ touch කරගත්ත පස්සේ ඔයාලා use කරන mobile data sim එක මෙතනින් බලා ගන්න පුළුවන්. මෙතනින් ඒ sim එකට sim එකේ නමට එහා පැත්තෙන් i ලකුණක් වගේදී සමහර කට්ටියගේ dot තුනක් තියෙන්න පුළුවන්. ඔයාලා ඒක උඩ click කරගන්න ඕනේ. ඒක උඩ click කරගත්ත පස්සේ ඔයාලා වෙනම setting එකකට එනවා. මෙතන settings ගොඩක් බලා ගන්න පුළුවන්. මෙතනින් ඔයාලා settings වෙනස් කරගන්න ඕන තැන් තුනක් තියෙනවා. මම ඒ ගැන දැන් මේ video එක වලට කියලා දෙනවා. ඔයාලා මෙතන බලා ගන්න පුළුවන් APN protocol කියලා option එකක් තියෙනවා. ඔයාලා මේ setting එක තමයි ඉස්සරම හොයාගන්න ඕනේ. ඊට පස්සේ ඒක උඩ touch කරගන්න APN protocol කියන option එක උඩ. ඊට පස්සේ මෙතන බලා ගන්න පුළුවන් settings තුනක්. මෙතනින් ඔයාගේ 4G phone use කරන අයට අනිවාර්යයෙන්ම මෙතන මේ
උඩම නෙවෙයි මේ අන්තිමේට තියෙන ඩික් එකක් වර බලා ගන්න පුළුවන්. ඒ ඩික් එක තමයි දාගන්න ඕනේ. 3G ෆෝන් වලට මේක ගැටලුවක් වෙන්නේ නැහැ. 3G ෆෝන් වල වෙනස් කරන්න නැතිව මේ සෙටින් වලින් එක සෙටින් එකක් වෙනස් කරන්න වෙන්නේ නැහැ. ඒ කියන්නේ වෙනස් කරන්න උනත් ඒක අනිත් 4G වලට වඩා වෙනස් වෙනවා. ඒ ගැන ඔයාලට කියලා දෙන අන්තිමේට ඔයාලා මෙතන ඔයාලගේ මේ සෙටින් තුනෙන් මේ උඩේ වට අනිවාර්යෙන් ඇත්තේ එහෙම තියෙනවා නම් ඔයාලා අනිවාර්යෙන් මේ යටම තියෙන සෙටින් එකට දාගන්න. මේ යටම තියෙන සෙටින් එකට ඊට පස්සේ එතනින් අයින් වෙලා ඉවර වෙලා ඔයාලා බලා ගන්න පුළුවන් APN roaming protocol කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඊට යටින් ඔයාලා ඒක උඩට ටච් කරගන්න ඕනේ. ඊට පස්සේ ඒකෙත් මේ විදිහටම මෙතන මේ අන්තිමට තියෙන එකට ඔයාලා ටික් එක දාගන්න ඕනේ. හරි, දැන් ඔයාලා මේ සෙටින් දෙක හදාගෙන ඉවරයි. අපි බලමු ඊළඟ සෙටින් එක මොකක්ද කියලා. ඔයාලා මෙතනින් බලා ගන්න පුළුවන් B අකුරින් පටන් ගන්න B E A R E R කියලා බය වගේ ඔප්ෂන් සෙටින් එකක් තියෙනවා. ඔයාලා සෙටින් එක උඩ ක්ලික් කරගන්න. ඊළඟට මේකත් හැම Android phone එකකම තියෙන. ඒ වගේම හැම එක මේ හැම එකම එක විදිහට මේ මම මේ කියන සෙටින් දෙකට යටින් ඔයාලා බලා ගන්න පුළුවන් මේ සෙටින් එක. ඔයාලා ඒක උඩ තමයි ඊළඟ ටච් කරගන්න ඕනේ. ඒක උඩ ටච් කරගත්තට පස්සේ ඔයාලා මේ වගේ ඔප්ෂන් එකක් බලා ගන්න පුළුවන්. ඔයාලා මෙතනින් මේ ඔයාලගේ 3G ෆෝන් එකක් තියෙනවා නම් ඔයාලා මේ අන්තිමේට තියෙන එකේම තියන මම ඔයාලට කිව්වා 3G ෆෝන් එක ආයෙත් වෙනස් කරන්න නැති සෙටින් එකක් තියෙනවා කියලා. ඔයාලා 3G ෆෝන් එකක් යූස් කරනවා නම් ඔයාලා මෙතන මේ අන්තිමේට තියෙන එක උඩ ඩික් එක දාගන්න. ඒ වගේම ඔයාලා 4G ෆෝන් එකක් යූස් කරනවා නම් මෙතන LTE කියන සෙටින් එක උඩ ඩික් එක දාගන්න පුළුවන් මේක අයින් කරලා. මේක අනිවාර්යෙන් මතක තියාගන්න. ඔයාලා 4G ෆෝන් එකක් යූස් කරනවා නම් LTE කියන එක ටික් එක දාගන්න. ඔයාලා 3G ෆෝන් එකක් යූස් කරනවා නම් මේකට මේ දින එකේම ටික් එක දාලා තියාගන්න. නැත්නම් ඒක ඔන් කරොත් මේ 3G ෆෝන් එකක් තියෙන එක මේ LTE කියන එක ඔන් කරොත් එහෙම ආ data වැඩ කරන්න තියන්න පුළුවන්. එහෙනම් අනිවාර්යෙන්ම ඔයාලා 4G ෆෝන් යූස් කරන අය විතරක් මේ පළවෙනි එක දාගන්න. අනිත් අය මේ යට එකේම තියාගන්න. ඊට පස්සේ මෙතනින් දැන් මම අයින් වෙනවා. ඊට පස්සේ මම ඔයාලට කිව්වා මේ සෙටින් වලින් ඔයාලට අනිත් ෆෝන් වල පළවෙනි තියෙන සෙටින් එකක් තියෙනවා කියලා. ඔයාලා දැන් මෙතනින් සෙටින් වලින් අයින් කරන්න Huawei ෆෝන් යන මම මේ කියන විදිහට ඔයාලට කරගන්න පුළුවන්. ඔයාලා බලා ගන්න පුළුවන් මෙතන perfect network type කියලා තියෙනවා. මේ network type කියන එක අනිත් ෆෝන් වල, ඒ කියන්නේ Samsung, Redmi වගේ ෆෝන් වල network mode කියලා තියෙන්න පුළුවන්. මේ දෙنين මම දැන් ඉවත් වෙන පොඩකට මේ mobile network කියන එකට පල්ලෙහැන් network mode කියන එක ඔයාලගේ වෙනම එන්න පුළුවන්. ඒ හින්දා ඔයාලා Redmi වගේ ෆෝන් එකක් තියෙනවා මෙතනින් ඔයාලා මේ මේකට යටින් තමයි ඒක බලා ගන්න පුළුවන් වෙන්නේ. නැත්නම් අනිත් ෆෝන් වල මේ mobile network කියන එක යටට ගියාම මේකේ පල්ලෙහැම් බලා ගන්න පුළුවන් ඔයාලට මේ network type කියන option එක. ඔයාලා ඊළඟට මේක උඩ තමයි type කර මේ click කර ගන්න ඕනේ. ඒක උඩ click කරගෙන ඉවර වෙලා ඔයාලා බලා ගන්න බලා මම මේක මේ උඩ මේක තමයි tick එක දාලා තියාගෙන ඉන්නේ. මෙතනිමුත් ඔයාලා 4G ෆෝන් එකක් යූස් කරනවා විතරයි මේ පළවෙනි එකට ටික් එක දාගන්න ඕනේ. ගොඩක් දුරට මෙතන GSM only කියලා තමයි ඔයාලගේ ඇත්තේ. ඔයාලා අනිවාර්යයෙන්ම 4G ෆෝන් එකක් යූස් කරනවා මෙතන උඩම තියෙන LTE WCD MA GSM auto කියන එක ටික් එක දාගන්න. ඒ වගේම මගේ 3G ෆෝන් එකක් තියෙනවා නම් මේ WCD MA GSM auto කියන මේ දෙවෙනි එකට ටික් එක දාගන්න වගේ බලා ගන්න. මොකද 3G ෆෝන් වලට මේ පළවෙනි දැම්ම data වැඩ කරන්නේ නැහැ. ඒ හින්දා 3G ෆෝන් යූස් කරන මේ දෙවෙනි එකට 3G ෆෝන් යූස් කරන අය මෙතනින් මේ දෙවෙනි එකට දික්කේ දාගන්න. ඒ වගේ දැක්කම අය මගේ 4G ඕෆ් වුණා මේක ඔන් කරා විතරයි ඔයාලා බලා ගන්න පුළුවන්. 4G යූස් කරන අය මෙතන මේ පළවෙනි එකට දාගන්න. හරි, දැන් මේ සෙටින් ටික තමයි ඔයාලා හදාගන්න ඕනේ. මම මෙතන අයින් වෙනවා. හරි, එහෙනම් යාළුවනේ ඔයාලගෙත් මේ data වැඩ කරන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාලා අදම ගිහින් ඔයාගේ mobile phone එකේ මේ මං කියලා දුන්න settings කීපය හදාගන්න. ඒ වගේම 3G phone use කරන අය මං අර කලින් කිව්ව විදිහට 3G phone වලට අදාළ settings කීපය හදාගන්න. මේ settings ටික හදාගත්තොත් එම් ඔයාලගේ ඕනම අවස්ථාවක light නැති ඒ මන් නැත ඔයාලා ඉන්න location එක වෙනස් වුණොත් ඒ වගේ තැන්වලදී මේ settings හදාගෙන තියාගත්තොත් එහෙම ඔයාලට ඕනම අවස්ථාවේ data slow වෙන්නේ නැහැ, data නැති වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේක සමහර settings අර මං LTE කියලා option වෙනස් කරේ. ඒ settings වලින් වෙන්නේ ඔයාලා එක එක location වලට යනකොට ඒ location එක අනුව data තියෙන ඔයාලා දන්නේ tower එකත් ඒ tower එක හොය ස්ථානය හඳුනාගන්නේ. එතකොට හින්දා ඔයාලා කොහෙද ගියත් data නැති වෙන අවස්ථාවක් එන්නේ නැහැ මේ වගේ setting ටික හදාගෙන තියාගත්තොත්. හරි, එහෙනම් යාළුවනේ වීඩියෝ එක මෙතනින් අවසන් කරන්නේ. හදන්නේ මම හිතන්නේ ඔයාලට අනිවාර්යෙන් වීඩියෝ එක වැදගත් වෙන්න ඇති කියලා. මේ setting හදාගෙන ඔයාලට
වැඩක් ගන්න පුළුවන් වුණා නම් අනිවාර්යයෙන්ම අනිත්තර දැනගන්න වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම යට තියෙන ඔතපට subscribe button එක ඒක click කරලා ඊට හැවිත bell icon එක අනිවාර්යෙන් click කරලා තියාගන්න ඕනේ. මොකද අපි මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් ඒ ගමන්ම ඔයාලට notification එක ළඟටම ගෙන්න ගන්න පුළුවන් වෙනවා. එතකොට එහෙනම් යාළුවනේ වීඩියෝ මෙතනින් අවසන් කරනවා. ඉස්සරහට එන තවත් අලුත් වීඩියෝ එක අපි සෙට් වෙමු.